කොළඹ පිටකොටුව ප්‍රදේශයේ හරස් වීදිවල අවිධිමත් අයුරින් රථවාහන ගාල් කිරීම හේතුවෙන් ජනතාව මෙන්ම හරස් වීදිවල වෙළඳුන්ද පත්ව ඇති අපහසුතාවය පිළිබඳව මාසකට සැරලන පියුඩෙල් නොමිලේ දිනා ගන්න පියුඩෙල් රම් 400 රුපියන් 74 කෝපේ තොරතුරු අපට WhatsApp කරන්න. හිරු ප්‍රවෘත්ති ඊයේ අනාවරණ කළා. එහිදී දක්නට ලැබුණේ තැන් තැන්වල ගාල් කර ඇති රථවාහන සඳහා රිසිට්පත් නිකුත් කිරීමද අවිධිමත්ව සිදුවන බවයි. හිරු ප්‍රවෘත්ති මේ සම්බන්ධයෙන් කළ අනාවරණයෙන් පසුව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් බද්‍රානි ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත මහනගර සභාවේ රථවාහන සැලසුම් සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් ඊයේ රාත්‍රියේ පැමිණ පිටකොටුවේ එම හරස් වීදි පරීක්ෂා කර වාහන නැවැත්වීම සඳහා විධිමත් ස්ථාන තෝරා සලකුණු කිරීමට පියවර ගත්තා. යනුව පිටකොටුව පළමු දෙවන තෙවන සිව්වන සහ පස්වන හරස් වීදිවල මෙන්ම ගබෝස් වීදිය, කදිරේෂන් වීදිය, කේසර් වීදිය, කොටුව ලංකා බැංකු මාවත, බ්‍රිස්ටල් වීදිය, කැනල් රෝ, විමල ධර්ම ඔරලෝසු කණුව පාර, බැස්ටියන් මාවත, ලෝටස් පාර, චතුම් වීදිය, මැලිබන් වීදිය, මල්වත්ත පාර, ඕල්කට් මාවත, ජයතිලක මාවත, යෝක් වීදිය යන මාර්ගවල ප්‍රමාණ්‍ය ඉක්මවා වාහන නැවැත්වීමද අද සිට තහනම් වනවා. යනුව ලකුණු කර ඇති සීමාවලින් බැහැරව වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගද ගන්නා බවයි කොළඹ මහනගර සභාව පැවසුවේ. දැන් මේ කොටුවත් තුළ වාහනයක් පමණයි ගාල් කරන්න ඕන. එහෙම රථවාහන කොටුවකින් පිටත වාහන ගාල් කිරීම නීති විරෝධී. හැබැයි සමහර අවස්ථාවලදී අපිට දකින්න ලැබෙනවා සමහර රියදුරන් විසින් අපේ රථවාහන කොන්ත්‍රාත්කරුවන්ගේ රථවාහන පාලික පාලිකාවන්ගේ අනට විරුද්ධව පටහැනිව කටයුතු කරන අවස්ථා. අන්න ඒ අවස්ථාවලදී අපි ඒ රියදුරන්ට විරුද්ධව නීති විරෝධී රථ ගාල් කිරීම සම්බන්ධව රථවාහන පොලිසියත් එක්ක මේ මොහොත වෙනකොටත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒක තවදුරටත් මේ පිටකොටුව ප්‍රදේශයටත් පුළුල් කරන්න අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා.